ඉන්දියාවේ මෝගල් රජපරපුර ලෝක ඉතිහාසයේ විශිෂ්ට රජපරපුරක් ලෙසයි සැලකෙන්නේ. අග්‍රා නුවර පිහිටි තජ්මහල් මන්දිරය පවා ඉදිකර තිබුණේ මෝගල් පරපුරේ ෂාජහන් රජු විසිනුයි. එම රජපරපුරෙන් පැවතෙන්නන් අදද ඉන්දියාවේ ජීවත් වන අතරම ඔවුන් අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන බව ඔබ දැන සිටියාද? ඉන්දියාවේ අනගිබවනීය වූ මෝගල් පරපුරේ අවසන් පුරුකක් වන ඉන්දියාවේ කොල්කටාවේ පැල්පතක වෙසෙන බෙගුම් සුල්තානා ඊට උදාහරණයක් වනවා. ඉන්දියාවේ අවසන් මෝගල් රජු වූ බහදුර් ෂාන් බ්‍රිතාන්‍ය විසින් බලයෙන් පහ කරනු ලැබුවේ 1857 වසරේදී ඉන්දියාවේ ඇති වූ කැරලක් සමයේදී. මෙහිදී බ්‍රිතාන්‍යයන් විසින් රජුගේ පුරෝහිතයන් 52ක් වෙඩිතබා ඝාතනය කිරීමට ගිය අවස්ථාවේ රජු ඊට එරෙහි වූ අතර ඒ හේතුවෙන් බහදුර් ෂාන් රජුව බුරුමය වෙත පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා. පසුව අන්ත අසරණ වූ මෝගල් රජපරපුරේ උරුමකරුවන්ගෙන් අවසන් පුරුක වූ මීර්යා බ්‍රිදාර් කුමරු 1980 වසරේදී කල්කටාවේ දිළිඳු පැල්පතකදී මරණයට පත් වුණා. අනතුරුව මෝගල් රජපරපුරේ අවසානයට ඉතිරිව සිටින්නේ එම කුමරුගේ බිරිය වූ බෙගුම් සුල්තානා නැමැත්තියයි. මේ වන විට ඇය කොල්කටා නගරයේ කාමර දෙකකින් යුක්ත කුඩා පැල්පතක ජීවත් වන අතර ඇයගේ එකම ආදායම වන්නේ ඇයට බ්‍රිතාන්‍ය රජය එදාගේ වූ ස්ටර්ලින් පවුම් 60ක විශ්‍රාම වැටුපයි. ඉන්දියාවේ කිරුළ හිමි අවසන් පරපුරේ අවසන් තැනැත්තියට ඉන්දිය රජයෙන්ද මෙතෙක් සරණක් හිමිව නැහැ. මෝගල් පරපුර විසින් ඉන්දියාවේ රතු බලකොටුව, අග්‍රා බලකොටුව සහ අලංකාර වූ ශාලිමාර් උද්‍යානයේද ඉදිකරනු ලැබුවා. 16, 17 සහ 18 සියවස්වලද බලසම්පන්න මෝගල් අධිරාජ්‍යයේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පය අදද ඉන්දියාවෙන් දක්නට තිබේදී එම පරපුරේ අවසන් උරුමකරුවන් දිළිඳු පැල්පතකට කොටුවීම දෛවයේ සරදමක් ලෙසයි සැලකෙන්නේ. එම රජපරපුරේ හිමිකමක් සහ උරුමයක් වන අද්විතීය ටජ්මහල් මන්දිරය සංචාරකයන් වෙනුවෙන් විවෘතව තිබේදී එම මන්දිරයේ මෙන්ම රජ කිරුලේ හිමිකරුවන් කොල්කටාවේ අගුපිලක ජීවත් වන්නේ එම පරපුරේ අවසානයේද නෙත්මානේ ඉතිරිව තිබියදී. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.